අපේ මේ පාස්කු ප්‍රහාරය ප්‍රහාරයට පසුව මේ පිළිබඳව සත්‍යාසත්‍ය දැනගැනීම සඳහා අපේ ජනතාවට මේ රටේම ජනතාවට අයිතියක් තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වුණා ඒ අයිතිය සපුරාලන්නට අපේ නායකයෝ කටයුතු කරාවි කියලා. ඒ පිහිටුවන ලද සමහර කොමිටි සහ කොමිෂන් සභාවල වාර්තාවල් වලින් ඒ දේ සිදු වුණා කියලා අපිට කියන්න අමාරුයි. අපි විශ්වාස කරනවා ඒ වාර්තාවල් වලින් වෙච්ච දේ වසන් කරන්නට සමහර විට කටයුතු කරන්න ඇති කියලා. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ආරක්ෂාව පිළිබඳව මේ සිදුවෙන හැම සොයා බැලීමකින්ම අපේ ජනතාවට රටේ ජනතාවට සිදුවෙයි කියලා සාධාරණයක්. අපි දකිනවා කොමිෂන් සභාව ඉතාමත්ම උනන්දුවෙන් මේ දේ කරනවා. නමුත් එතනින් එහාට අපි දකින්නේ නැහැ අපේ ආරක්ෂක සේවාවන් මේ සම්බන්ධව විග්‍රහ කරමින් පවතිනවද කියලා අපිට පෙනෙන්නට නැහැ. බෝම්බ ප්‍රහාරය පිටුපස්සේ ඉන්නේ කවුද? මේ බෝම්බ ප්‍රහාරයට මුදල් වැය කළේ කවුද? මේවා සංවිධානය කරන්නට යම්කිසි දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වුණාද? ඒවා පිළිබඳව සත්‍යාසත්‍ය හොයන්නට අපිට අවශ්‍යයි. අපේ ජනතාවගේ අහිංසක ජනතාව කිසිම හේතුවක් නැතුව ඝාතනය කරලා අද්දෙක හොදගෙන පැත්තකට වෙන්න දෙන්න බෑ කාටවත්. අපේ ලංකාවේ අවාසනාවන්ත ලංකා ඉතිහාසයේ රට ස්වාධීනත්වය ලබාගත්තට පස්සේ ඉතිහාසයේ දකින එක කරුණක් තමයි එදා ඉඳලා අද වෙනකන් මිනිමැරුම් ඝාතන, දේශපාලන මිනිමැරුම් වෙන්න පුළුවන්, අනිකුත් මිනිමැරුම් වෙන්න පුළුවන්, ඝාතන වෙන්න පුළුවන්. ඒ වගේම විප්ලවයන් සිදු වුණා, විප්ලවයන්හිදී බොහෝ දෙනෙකුව මරා දැම්මා. මේ පිළිබඳව හරියාකාර විමර්ශනයක් විග්‍රහයක් කවදාක්වත් සිද්ධ වුණේ නැහැ. ඒවා පිටිපස්සේ හිටියේ කවුද කියලා හරියට කිසි කෙනෙකුට දැනගන්න ලැබුණෙත් නැහැ. මේක අපේ රටේ ඉතිහාසයේ පුරාවටම හැම රජයක්ම වගේ කරලා තියෙන දෙයක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා දැන් ඉන්න රජය අපිට පොරොන්දුවක් දුන්නා මේ වැඩපිළිවෙල, මේ බෝම්බ ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක ගැන ඉතාමත්ම උනන්දුවෙන් සොයා බැලීමට සහ ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරයි කියලා. කොමිෂන් සභාවට බාර දීලා අත හොදගන්න එක නෙමෙයි ඒගොල්ලෝ කරන්න ඕනේ. ඒගොල්ලෝ මේ වැඩපිළිවෙල පිළිබඳව නිතර මුණගැහිලා ආරක්ෂක අංශ, ආරක්ෂක කවුන්සිල් එක මේවා මුණ ගැහිලා මේ පිළිබඳව සාකච්ඡා කරන්නට ඕනේ. මේ පිළිබඳව මොනවද වෙන්නේ කියලා හොයලා බලන්නට ඕනේ. දැනට හොයාගෙන ඉන්න කරුණු මොනවද, ඊළඟට හොයන්නට තියෙන කරුණු මොනවද කියලා විග්‍රහ කරන්නට ඕනේ. එහෙම යම්කිසි ක්‍රියාදාමයක්, ස්ථාවර ක්‍රියාදාමයක් අවශ්‍යයි. ඉතින් අපි විශ්වාස කරනවා මේ වැඩේ මෙතනින් හංගන්නේ නැතුව. ඔක දේශපාලන වේදිකාවේ ප්‍රශ්නයක් නෙමෙයි. දේශපාලන වේදිකාවේදී හැම එක්කෙනාටම පුළුවන් පොරොන්දු දෙන්න, පොරොන්දු දීලා මදි. ඒක ක්‍රියාවට නංවන්නට ඕනේ. අනිත් එක ඒ ක්‍රියාවට නංවනවා කියලා පේන්නත් ඕනේ. දැන් අපේ රටේ තාමත් යම් යම් සැක සහිත පුද්ගලයන් අපේ රටට ඇතුල් වෙනවා, එළියට යනවා. ඇතුල් වෙනවා, එළියට යනවා. අපිට ආරංචි එනවා, විවිධ ආකාරවලින් ආරංචි එනවා. ඒ වගේම සමහර උසස් නිලධාරීන් මේ සත්‍යාසත්‍ය හංගන්නට උත්සාහ කරන දේවල් පිළිබඳ තොරතුරු අපේ කන් වලට වැටෙනවා. කරුණාකරලා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව හොඳ තොරතුරු ජනතාවට ලබා දීමට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්න, ඒ පිළිබඳව පූර්ණ විග්‍රහයක් කරන්ඩ විවෘත කොමිෂන් සභාව විවෘත කරලා පුළුවන් තරම් ඒකේ මොනවද සිද්ධ වෙන්නේ කියලා අපිට දැනගන්න සලස්සන්න අපිට අවශ්‍යයි. අපේ ජනතාව නිරපරාධේ මරණයට පත් වුණේ නැහැයි කියන
තත්ත්වය දැනගන්න අපි කැමතියි. ඒ කියන්නේ අපි මෙතනදී මිනිස් ජීවිත ගැනයි කතා කරන්නේ. ඒ වගේ දේවල් වලට අපි ඉඩ දුන්නොත් ඉස්සරහටත් ඒ වගේ ප්‍රහාර එල්ල කරන්න බොහොම පහසුයි මේ ලංකාවේ. දැන් මේ තත්ත්වය අනුව අයිම කලිතුම ආර්ථික තත්ත්වයක් දෙන්න ඕනේ නේ. මේ තත්ත්වය අනුව ආර්ථිකව පදවලට තවත් ප්‍රශ්න දෙන්න ඕනේ නෑ. අපි අවදියෙන් ඉන්න ඕනේ. එච්චරයි. සෑම පුරවැසියෙක්ම මේ රටේ අවදියෙන් ඉන්නට ඕනේ. මේ වගේ දේවල් සිදුවෙන්නට ඉඩ තියෙනවා අනාගතයේදී. ඒ නිසා අපි අවදියෙන් ඉඳලා මොනවා හරි වැරදි දෙයක් අපි දැක්කොත් ඒක පිළිබඳව අපි ක්‍රියාත්මක වෙන්නට ඕනේ. අපේ යුතුකම රට වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරන්නට ඕනේ. මේ රට විනාශ කරන්න දෙන්න බෑ. මේ එක එක ජාත්‍යන්තර බලවේගවලට හෝ ලංකාවේ බලවේගවලට හෝ එහෙම කරන්න දෙන්න බෑ. අපි අමුදාපතිතුමා සම්බන්ධව ඇත්ත වශයෙන්ම අවාසනාවන්ත තීන්දුවක් ඒක. මොකද ඒක හරියට දෙපැත්තම හරියට බලලාගත්තු තීන්දුවක් නෙවෙයි. ඒ කියන්නේ මෙතනදී මේ යම්කිසි කෙනෙකුව කන්ඩෙම් කරන්න ඉස්සෙල්ලා ඒ කෙනාගේ හැම පැත්තක්ම බලන්න එපා, හොයලා බලන්න එපා. මේක වුණාද, මේ කියන චෝදනාව ඇත්තද බොරුද කියලා සාධක සහිතව හොයලා බලන්න එපා. එහෙම හොයලා බලන්න නැතුව නිකන් කොළ කෑල්ලක් දිහා බලලා කවුරු හරි ලිව්වයි කියලා මිනිස්සෙක්ව කන්ඩෙම් කරන්න පුළුවනේ. ඉතින් ඒක වැරදිනේ. ඉතින් ඒක තමයි එතන තියෙන්නේ.